जीवमान प्रजातंत्रवादी समाज एक अत्यावश्यक लक्षण तमाई शक्तिमत माध्य आयतन निदहस माध्य हनुर्वादी तिबेनवा प्रजातंत्रवादे हतरवन कुलुन वशे श्रीलंका आंडुकुल व्यवस्था में दाहतरण वगंतियन प्रमुख स्थान एक दीला तिबेनवा भाषण निदहस अदहस प्रकाश क्रियम पमनक ये प्रकाश करनु लबन अदहस वलट समाज तुल प्रचलित वीमक ये अदहस इदिरिपात क्रियम हुमारो क्रियम संबंधे विशेष अवधान्य क्यों मुकल्लती ना श्रीलंका आंडुकुन व्यवस्था वे दाहतरवन वगंती एक हेतु तमाई अन्सियलु मानव हिमिकम हा ऐतिहासिकम बुद्धि विंदीयम संधा अत्यवश्य कुंदेश्यक्तमाय स्वाधीन शक्तिमत नालिका माध्य आयतन एवा नतु सेसु मानव ऐतिहासिकम किसी से प्रायोगिक तालेयक बुद्धि विंदीयम ने पुलवान कमान नै ए सियनुम ऐतिहासिकम गलायन उल्पततमाय माध्य निदास देन रजय इदिरिपत करला तिवेन योजित पनत नीत गत वीवत अपे इद दुन्नोत बहुम पहदिलेव के यान्न पुलवां एक तमाई माध्य निदासे मलगम माध्य निदासे इतनीन अवसानाई देन रजय नोएक नोएक तारक इदिरिपात करनुवा सत्यन तोरव एवा वलंगु तारक नोए मंगहाइंडिया रजय वेनुएन प्रकाशय केरिला तिबुना मेक पनताक नेवेई केला मेक योजना महलावक पमनाई केला एक संपूर्णयेन वेरदी मे इदिरिपात करला तिबेन्ने योजित पनताक मेके स्वरूपय पनताक पार्लिमेंटोरे इदिरिपात क्रीम संधा सकस करला तिबेन पनताक मेके तियनवा वगंती तीस सतक तियनवा पिटू विषय का तियनवा मे पनताक खेडियट तमाई मेक रजय सकस करला तिबेन दैन श्रीलंका माध्य निदहास पिलिबंद तत्वे मेकेन संपूर्ण विपर्यासेकट भाजने वेनवा मेतेक दुरट अपे रटे तिबेनवा इतामत जनप्रिय नालिका तियनो माध्य आयतन तियनो एवायन अति बहुतरे तिबेन्ने पौद्गलिक अंशे දැන් දීර්ඝ කාලයක් ඔස්සේ මේ මාධ්‍ය ආයතන ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරලා තිබෙනවා රටේ තොටේ වෙන දේවල් ගැන ජනතාවට තොරතුරු සපයා දීලා තිබෙනවා අද මේ රටේ ක්‍රියාත්මක වෙන සියලුම මාධ්‍ය ආයතනවලට බලපත්‍ර ලබාගෙන තිබෙනවා වලංගු බලපත්‍ර ඒ අනුව තමයි මේ වෘත්තිමය වැඩ කටයුතු කරගෙන යන්නේ. මේ බලපත්‍ර ලබාගෙන තිබෙන්නේ පාර්ලිමේන්තු අනපනත් තුලින්. 1966 විකාශන පනතෙන් තමයි ගුවන් විදුලි නාලක සඳහා ලයිසන්ස් ඒ කියන්නේ බලපත්‍ර ලබාගෙන තිබෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 57කට පෙර ඒ කියන්නේ අවුරුදු 57ක කාලය තුල මේ පනත යටතේ බලපත්‍ර ලබාගෙන තියෙනවා මේ බලපත්‍ර අනුව මේ වැඩ කටයුතු කෙරෙහිගෙන තියෙනවා ඒ වගේම 1982 රූපවාහිනී පරද ඒ රූපවාහිනී පරද යටතේ බලපත්‍ර ලබාගෙන තියෙනවා ඒතකොට ඒ අනුව ये माध्य आयतन वेडगट तो करगेन तिबेनवा अवुरुदु 41 अखंड
කිසිම අවුලක් සංකීර්ණතාවයකින් තොරව මේ වැඩ කටයුතු දිගටම දශක ගණනක් තුල මේ වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් මේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ යෝජිත පනත මේක පනත මම මේ පැහැදිලිව කියනවා මේ මේක සකස් කරලා තියෙන පරදක් හැටියට මේක කියෝවා බලන ඕනේ කෙනෙකුට පේනවා මේක අදහස් මාලාවක් නෙමෙයි මේක පැහැදිලිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ගැසට් කරලා ඉදිරිපත් කරන්න සකස් කරලා තිබෙන පනතක් වෙන කිසිම දෙයක් නෙමෙයි මේක මේක නීතිගත කරපු දවසේ සිට මාධ්‍ය නිතහස පිළිබඳ මේ රටේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මාධ්‍ය කියන්නේ සම්ප්‍රදායනුකූල මාධ්‍ය පනවන්නක මේ සියලුම සමාජ මාධ්‍යවලට මේක ඍජු ලෙස බලපානවා. එයි මම එහෙම කියන්නේ. මොකද්ද මේකෙන් වෙන්නේ? මේක නීතිගත වෙලා මාස 6ක් ගත වූ දවසේ අද නිකුත් කළා තිබෙන සියලුම බලපත්‍ර කාට හෝ වේවා ගුවන් විදුලි රූපවාහිනී සමාජ මාධ්‍ය කාට හෝ වේවා දීලා තිබෙන බලපත්‍ර අහෝසි වෙනවා සම්පූර්ණයෙන් අහෝසි වෙනවා මේ පනත නීතිගත කරලා මාස 6ක් ගත වූ දින ඊට පස්සේ ඒ වෘත්තිමය කටයුතු තව දුරටත් කරන්න බෑ ඒක කරොත් නීති විරෝධී මේ පනත නීතිගත වෙලා මාස 6ක් ගත වූ දවසේ ඒ සියලුම මාධ්‍ය ආයතන වසා දමන්න සිදු වෙනවා ඒවා ඔක්කොම නිශ්ශබ්ද කරලා විලංගු දාලා ඊට පස්සේ ඒ වැඩ කටයුතු කරගෙන යන්න උවමනා නම් මේ පනත නීතිගත වෙච්ච දවසේ ඉඳන් මාස 3ක් ඇතුළත ඒ ආයතනය ලියාපදිංචි කරන්න ඕනේ මාස 3ක් ඇතුළත අලුත් බලපත්‍රයක් අලුත් ලයිසන්ස් එකක් ලබා ගන්න ඕනේ තිබිච්ච ලයිසන්ස් එක පාවිච්චි කරන්න බෑ ඒක ඉවරයි ඒක අහෝසි එතකොට මෙතෙක් දුරට දශක ගණනක් කරගෙන ගිය වැඩ කටයුතු තව දුරටත් කරගෙන යන්න අවශ්‍ය නම් මුලින්දම්ම මේක පටන් ගන්න ඕනේ ලයිසන්ස් එකක් ඉල්ලා සිටින්න ඕනේ ඒ සම්බන්ධයෙන් ආයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න ඕනේ ඒක ලැබුණේ නැත්නම් ඒ සියලුම මාධ්‍ය ආයතන වහාම වහලා දාන්න ඕනේ. දැන් මේ මාධ්‍ය ආයතන සඳහා මහා විශාල ආයෝජනයක් කළා තිබෙනවා. ඒකෙන් කිසිම ඊට පස්සේ ප්‍රයෝජනයක් නැහැ. එතකොට ඒක තමයි අලුත් තත්වය. එහෙනම් මුලින්දම්ම ලයිසන්ස් එකක ඉල්ලා සිටිනවා. ඒක ලැබුණත් ලැබෙන්නේ අවුරුද්දකට පමණයි. අවුරුද්දකට පමණ දැන් ඒ අවුරුද්ද ගත වෙන්න මාස 3කට පෙර ඒ ලැබිච්ච ලයිසන්ස් එක බලපත්‍රය අලුත් කිරීම සඳහා තවත් ආයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න ඕනේ මෙතෙක් දුරට අවුරුදු දශක විශාල ගාණක් පාවිච්චි කරපු බලපත්‍ර ඔක්කොම විසිකරලා දාලා ඒවා අහෝසි කරලා අලුත් බලපත්‍රයක් ඉල්ලනවා ලැබුණත් ලැබෙන්නේ මාස 12කට පමණයි මාස 9ක් ගත වූ විගස ඒක අලුත් කිරීම සඳහා මේ සර්ව බලධාරී කොමිෂන් සභාවට මේ පනතින් ස්ථාපිත කොමිෂන් සභාවට තවත් ඉල්ලීමක් කරන්න ඕනේ මේ මාස 12කට ලැබිච්ච ලයිසන්ස් එක දීර්ඝ කිරීම සඳහා තව අලුත් ඇප්ලිකේෂන් එකක් ආයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒක පිළිගන්නවාද ප්‍රතික්ෂේප කරනවාද මොනවාද කරන්නේ කියන එක සම්පූර්ණයෙන් තීරණය කරන්නේ මේ යෝජිත පනත යටතේ ස්ථාපිත වෙන කොමිෂන් සභාව. හා කිව්වොත් පුළුවන් බෑ කිව්වොත් බෑ. එතනින් ඔක්කොම ඉවරයි. මේක හරි පුදුම බලයක් නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අදහස් ප්‍රකාශ කිරීම වැඩසටහන් ජනතාවට ඉදිරිපත් කිරීම මේක කරන්න පුළුවන්ද මේ කවුද මේක තීරණය කරන්නේ මේ සර්ව බලධාරී කොමිෂන් සභාව මොන මිනුම් දණ්ඩක් අනුවද
දැන් ඒ ආයදුම් පත්‍රයේ ඉදිරිපත් කරන පුද්ගලයා දැනගන්න ඕනේනේ මේක ලබා දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ මොන ප්‍රමිතීන් අනුවද කියලා අසීමිත අභිමතයක් කාටවත් දෙන්න බෑනේ අසීමිත අභිමතයක් දුන්නොත් එතන තියෙන ආග්‍රාදායකත්වයක් කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ගරු කරන සමාජයක් නෙවෙයි එතන මොන ප්‍රමිතීන් අනුවද තීරණය කරන්නේ මේ ලයිසන්ස් ලබා දෙනවද නැද්ද කියලා කිසිම මිනුම් දණ්ඩක් නැහැ කිසිම නිශ්චිත මිනුම් දණ්ඩක් නැහැ කොටින්ම කියනවා නම් මේක සම්පූර්ණ දේශපාලන තීරණයක් කැමති නම් දෙන්න පුළුවන් අකමැති නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් රජයට ඕනේ හැටියට හිස නමලා වැඩ කටයුතු කරනවා නම් ලයිසන්ස් එක ලබා ගන්නවා රජයට හිස රදයක් නම් අසීරුතාවයක් නම් රජය විවේචනයට භාජනය කරනවා නම් ලයිසන්ස් නැත ඒ නාලිකාව වහලා දාන්න සිද්ධ වෙනවා ඒක තමයි මේකේ යථාර්ථය එයි මොනවද මිනුම් දණ්ඩ බලය අවභාවිතා කරනවා නම් ලයිසන්ස් නැත කවුද තීරණය කරන්නේ බලය අවභාවිතා කරනවද නැද්ද කියලා මොකද්ද ඒකේ නිර්වචනය? එහෙම නිර්වචනයක් කොහෙවත් නැහැ. ඒතකොට මේකෙන් මේකේ තියෙනවා ඒ ප්‍රමිතයෙන් අතර සත්‍යයෙන් තොර විකාශන අදහස් ඉදිරිපත් කරනවා නම් සත්‍යයෙන් තොර ඒතකොට ලයිසන්ස් නැහැ. ලයිසන්ස් එක දෙන්නේ නැහැ. දීපු ලයිසන්ස් එකත් කැන්සල් කරනවා. මොකන්ද සත්‍යයෙන් තොර කියන්නේ? කවුද සත්‍යයෙන් තොර ප්‍රකාශ කරන්නේ? असत्य प्रकाश निवरद गिरीमट ये पिलिबंद निवरदी जनता मतयक निर्माणे गिरीमट मेतक दुरुट कौद वेसुने माध्य वेन कौरुवत ने दें रजय दीन दीवर किवाने मम महांगिटिया महाबैंक वे अधिपति तुमा देवता वक बहुं पहदिरिव प्रकाश कला देशी नह प्रतिभिवत करने नह के हुआ दें मुकद्द वेला हिन्ने ඒක ප්‍රතිව්‍යුත කරනවා පමණක් නෙමෙයි එතනින් තමයි මේ සම්පූර්ණ වැඩපිළිවෙල ආරම්භ වෙන්නේ. එතකොට සේවක අර්ථ සාධක අරමුදලට මොකද්ද වෙන්නේ? සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් තැන්පත් කරලා තියන්නේ භාණ්ඩාගාරයේ බිල්පත්වල බැඳුම් කරවල. එතකොට ඒවයේ අගේ අඩු වෙනවා. කවුද මේවා පෙන්වා දුන්නේ මේවා පෙන්වා දුන්නේ මේ රටේ නාලිකා මේ රටේ මාධ්‍ය එතකොට රජය කියනවා මේවා අසත්‍යයි රජය මුලින් කියපු දේ තමයි අසත්‍ය දැන් ඒක රජයම වෙනස් කරනවා එතකොට රටේ ආර්ථිකයට අහිතකර දෙයක් ඉදිරිපත් කරනවා නම් ඒක හේතුවක් සාධකයක් වනවා ලයිසන්ස් එක ප්‍රතික්ෂේප කරන්න දැන් බලන්න एक्सप्रेस नौका पिलिबंद अवल मुन इनाम अनागत्ता अनागत्ता अंतिम मोहते नडुदेम्मे वेरदी उसावियक देंगे ये वेडकट्यु तो दिगें दिगटम प्रमाद वेनो ये संबंधेन एत्त तोर तोरु पैकिली मकें तोर සමාජයේ කවුද ඉදිරිපත් කරේ සමාජයේ ඉදිරිපත් කරේ මේ රටේ මාධ්‍ය දැන් රජයට කියන්න පුළුවන් මේ හැසිරීම නිසා රටේ ආර්ථිකයට හානියක් වුණා කියලා. ඒ පදනම මත ලයිසන්ස් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දීපු ලයිසන්ස් කැන්සල් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තත්ත්වයක් තියෙනවා. එතකොට මාධ්‍යවලට Tamanගේ වැඩ කටයුතු සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් වන්නේ රජයේ හේයන් වුණොත් පමණයි. හේයන් වුණොත් පමණයි. කිසිම අවස්ථාවකදී රජයට හරස් වුණොත් රජයේ අප්‍රසාදයට තුඩු දෙන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණොත් ලයිසන්ස් එකේ අවසානය ඒ කියන්නේ මුළු ආයතනම වහා දමන්න වෙනවා. ඒක වැඩ කරන පුද්ගලයන් විතර යනවා සමාජයට නිසිතොරතුරු ලැබෙන්නේ නැහැ සමාජයට ලැබෙන්නේ ආණ්ඩුවේ හොරණයක්
ඉදිරිපත් කරන තොරතුරු පමණයි මේ රටේ මහා පරිමාණයේ දූෂණ මේවා ගැන නිසි තොරතුරු සමාජයෙන් වසන් කිරීම සඳහා ගනු ලබන නින්දිත වැඩපිළිවෙලක් තමයි මේ යෝජිත පනතේ අඩංගු වෙලා තියෙන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මේක අදහා ගන්න බැරි දෙයක් නේ. මේක ඔස්තාර්කනේ මාධ්‍ය පාලනය කිරීම සඳහා මම අහගෙන හිටියා ඒ ආණ්ඩුවේ අමතිවරයෙක් කියනවා මේක කිසිම පාලනයක් නැහැ කියලා. මේක කෙලින්ම මම සමාන කරනවා නියාමනය හා පාලනය. මේකෙන් ස්ථාපිත කරන කොමිෂන් සභාවට නියාමන හා පාලන බලය පවරලා තියෙනවා. ඔය එහෙම කියන පුද්ගලයන් මම හිතන්නේ මේක කිසියත් අධ්‍යයනය කරලා තියෙනවායි කියලා. ඒතර කවුද මේ ඕස්තාර්? කවුද මේ ආඥාදායක බලය පාවිච්චි කරන්නේ මාධ්‍ය සම්බන්ධයෙන්? කොමිෂමක් මේ පනතෙන් ස්ථාපිත කරන කොමිෂමක්. කවුද මේ කොමිෂමේ ඉන්නේ? නිල බලයෙන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා. අනෙක සර්ව බලධාරී අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක්. සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක්. ඒ දෙන්නට අමතරව තව තුන් දෙනෙක් පත් කරනවා මේ කොමිෂන් සභාවේ සමාජිකයන් හැටියට. කවුද මේ තුන් දෙනා පත් කරන්නේ? ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එයා පත් කරනවා විවස්සා සභාවේ අනුමැතිය ලබාගෙන. හැබැයි ඒ පත් කරපු අය සභාපති ඇතුළුව ඒ කොමිෂන් සභාවේ සභාපති හා සමාජිකයන් ඕනෑම අවස්ථාවකදී ඒ තනතුරු වලින් ඉවත් කිරීමට පූර්ණ බලය ජනාධිපතිවරයාට තියෙනවා. ජනාධිපතිවරයාට එක දෙයක් පමණයි කරන්න තියෙන්නේ. ජනාධිපතිවරයා කියනවා තවදුරටත් මේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු නිසි පරිදි කිරීමට ඒ සභාපතිවරයාට හෝ කොමිෂන් එකේ සමාජිකයාට පුළුවන් කමක් නැහැ. ඒ ගැන ජනාධිපතිවරයා සෑහීමට පත් වෙනවා. ඒක පදනම් කරගෙන ඒ අය දොට්ට දාන්න පුළුවන්. එතකොට මොකක්ද ඒකේ තේරුම? කවුද මේ බලතල පාවිච්චි කරන්නේ? මේ රටේ නාලිකා තවදුරටත් කරගෙන යන්න ඉඩ දෙනවාද නැත්නම් ඒවා වහලා දානවාද කියලා කවුද ඇත්ත වශයෙන් තියෙන්නේ කරන්නේ? වෙන කවුරුවත් නෙමෙයි ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා ඒක කරන්නේ මේ කොමිෂන් සභාවේ සමාජිකයන් හරහා. කොමිෂන් සභාවේ සමාජිකයන්ට කිසිම සුරක්ෂිතභාවයක් නැහැ ඒ අය දරන තනතුරු පිළිබඳව. ඒ තනතුරු දරන්න පුළුවන් වන්නේ ජනාධිපතිවරයා කැමති නම් පමණයි. ජනාධිපතිවරයාගේ අප්‍රසාදයට මොනම හේතුවක් නිසා ලකු විගස ඒ අය සම්පූර්ණයෙන් ඉවත් කළා. ඒ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. ඒතොර මේ බලය ඇත්ත වශයෙන් ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා එතුමා විසින් පත් කරනු ලබන මේ කොමිෂන් සභාවේ සමාජිකයන් හරහා. සමාජිකයන් නෙවෙයි මේ බලය පාවිච්චි කරන්නේ ජනාධිපතිවරයා. ඒ කොමිෂන් සභාවේ සමාජිකයන් හරහා අස්කන්න පුද්ගලයන් අස්කල බව විවස්සා සභාවට කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකට දැනුම් දීම පමණයි ජනාධිපතිවරයා කළ යුත්තේ. එයින් එහා කිසිම පාලනයක් ඒ සම්බන්ධයෙන් විවස්ථා සභාවට නැහැ. එතකොට එතනින් ඉවර නැහැ මේකේ තියෙන භයානක පැත්ත. එතකොට මේ 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 යෝජිත පනතෙන් ස්ථාපිත වෙනවා විමර්ශන කමිටුවක් කියන දෙයක්. විමර්ශන කමිටුවක්. ඒ විමර්ශන කමිටුවේ සභාපති තමයි මේ අධ්‍යක්ෂක ජෙනරාල් ආණ්ඩුවේ නිලධාරී. ආණ්ඩුවේ නියෝගවලට අනිවාර්යෙන් අවනත විය යුතු නිලධාරියෙක් තමයි අධ්‍යක්ෂක ජෙනරාල්. එයා තමයි ඒ විමර්ශන කමිටුවේ සභාපති. දැන් ඒ විමර්ශන කමිටුවට බලය තියෙනවා ඕනෑම මාධ්‍ය ආයතනය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට. පැමිණිල්ලක් එනතුරු ඉන්න ඕනේ නැහැ ඒගොල්ලන්ගේම අභිමතය පරිදි. ඒ කමිටුවේ සමාජිකයන්ට පුළුවන් කිසිම පැමිණිල්ලකින් තොරව
ඒ අයගේ හුදු අභිමතය පරිදි විමර්ශනයක් ආරම්භ කළා ඒක ඉදිරියට ගෙන යෑමේ අසීමිත බලය මේකෙන් පවර්ලා දීලා තිබෙනවා ඒ විමර්ශන කමිටුව කියන පරිසරයට ඒ කියන්නේ අධ්‍යක්ෂක ජනරාල්තුමා සභාපති හා තව දෙන්නේ අතිශයින් බයනකයි මේක ඔබතුමන්ලා සියලු දෙනාම කියලා බලන්න ඕනේ මාධ්‍ය වේදයෙන් හැටියට දැන් මේකේ තියෙන ඉතාමත් බරපතල අති භයානක වගන්තිය මෙන්න මේකයි දැන් ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රතිදූෂණ පනත දූෂණ වලට විරුද්ධ පනත කිසිම වැඩක් නැහැ ඒකෙන් බලාපොරොත්තු වෙන කිසිම අරමුණක් ඉෂ්ටවන්නේ නැහැ ඒක සම්පූර්ණ ඇස්බැඳුම් වැඩ දැන් මේ රටේ කිසිම සීමාවක් නැතුව පැතිරී ගිය දූෂණ ඒක ලෝක බැංකුවත් කියනවා ජාත්‍යන්තර අරමුදලක් කියනවා මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා තිබෙන ලොකුම බාධකය මුල් බැසගෙන තිබෙන මහා පරිමාණයේ දූෂණය කියලා දූෂණය වළක්වන්න බැරි නම් දූෂණය අවම වශයෙන් අඩු කිරීමට නම් අත්‍යවශ්‍ය දෙයක් තමයි මහා පරිමාණයේ දූෂිත ගනුදෙනු ටෙන්ඩර් කොමිෂන් මේවා සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලබා ගන්න ඕනේ ඒ පිළිබඳව මේ රටේ මාධ්‍ය අමිල සේවයක් කරලා තියෙනවා සත්‍ය තොරතුරු ලබා ගන්න ඕනේ සත්‍ය තොරතුරු ඒ සම්බන්ධයෙන් ලබා දෙන පුද්ගලයන් ඒක අනිවාර්යෙන් කරන්නේ අප්‍රසිද්ධියේ රහසිගත නම් ගම් ප්‍රසිද්ධියට පත් කළා ඒ තොරතුරු දෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ නැහැ. එතකොට මේ රටේ ජනතාවගේ සල්ලි මහදවල් කොල්ලකන මේ මහා පරිමාණයේ දූෂිත ගනුදෙනු පිළිබඳ තොරතුරු තියෙන පුද්ගලයන් ඒ තොරතුරු ලබා දෙන්නේ ඒ අයගේ අනන්‍යතාවයේ රහසිගත බව රැක දෙනවා නම් පමණයි මෙන්න මේ මේ කෙනාගේ නම එයා ජීවත් වෙන්නේ මෙතන එයාගේ ගම මෙහෙම එයාගේ ආරක්ෂාව මෙහෙම එයා වැඩ කරන්නේ මේ ආයතන මේ තොරතුරු ඔක්කොම ප්‍රසිද්ධියට පත් කරනවා නම් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ මහා පරිමාණයේ දූෂණ පිළිබඳ කිසිම තොරතුරක් ඉදිරිපත් කරන්නේ දැන් මේ පනතේ මොකද්ද තියෙන්නේ මේ මහා සර්ව බලධාරී විමර්ශන කමිටුවට පූර්ණ බලය තියෙනවා මාධ්‍ය ආයතනයකින් අහන්න කොහෙන්ද මේ තොරතුරු ලැබුණේ ඒ කියන්නේ ඔක්කොම තොරතුරු අනාවරණය කරන කාගෙන්ද ලැබුණේ ලැබිච්ච තොරතුරු මොකද්ද ඒ සම්බන්ධයෙන් සියලුම තොරතුරු ලබා දෙන්න ඕනේ ඒක බල කරනවා නොකලොත් හිරේ යන තමන්ට ලැබුණු තොරතුරු කොහෙන්ද ලැබුණා ඒකේ මූලාශ්‍රය පිළිබඳ සත්‍ය තොරතුරු සපයා නොදුන්නොත් ඒකට ලැබෙන දඬුවම තමයි හිරේ යන්නේ. එතකොට එක්කෝ ඒ තොරතුරු නොදුන්නොත් එහෙම නැත්නම් අසත්‍ය තොරතුරු ලබා දුන්නොත් බන්ධනාගාර ගත වීම තමයි මාධ්‍ය වේදීන්ට මාධ්‍ය ආයතනවලට නාලිකාවලට ලැබෙන දඬුවම. එතකොට කවුරුත් හිතනවාද මොතකට මේ රටේ මේ වැඩමෙන මහා දූෂණයෙන් යැපෙන පුද්ගලයන්ගේ ව්‍යාපාර නවතී කියලා ඒවා තව තව වැඩි වෙනවා මෙන්න ඒකට අනුබල දීමක් කෙලින්ම ධෛර්යය දීමක් මේ ගැන කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් තොරතුරු සපයා දෙන්න ඒ අයට කියනවා ආ හොඳයි තොරතුරු ලබා දෙන්න හැබැයි ඒ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ ලිපින නම් ඔක්කොම විස්තර එළියට එනවා ඊට පස්සේ බලමු මොනවද වෙන්නේ. ඒ විදිය තර්ජනයක් කරුණාම කිසිම කෙනෙක් පරාර්ථකාමී භාවයේ සීමා තියෙනවා. කවුද ඒ විදිය අතිවිශාල අවදානමකට ලක් වෙලා හිරේ යන බව හොඳ හැටි දැනගෙන මේ විදිය තොරතුරු ඉදිරිපත් කරන්න කවුද ඉදිරිපත් වෙන්නේ? එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ රට තව තව දූෂණයෙන් පරිපූර්ණ රටක් සමාජයක් බවට මේකෙන් පත්වනවා ඒ ගැන අපමණ රේණුවක සැකයක් නැහැ. ඉතනින් උවත් නවතින්නේ නැහැ මේක. මේ විකාශන අධිකාරී පනත මේ පනත
එතනින් නවතින්නේ නැහැ. තව මොකක්ද කියන්නේ? මාධ්‍ය ආයතනවලට කඩා වැටෙන්න පුළුවන්. ආක්‍රමණය කරන්න පුළුවන්. මේ පනතේ වගන්ති අනුව කිසිම සෙනෙක් කිසිම කෙනෙක් කිසිම නාලිකාවක් කිසිම මාධ්‍ය ආයතනයක් පරිස්සම් නැහැ. ඒ මාධ්‍ය ආයතන ආක්‍රමණය කරන්න පුළුවන්. මේ විමර්ශන කමිටුවේ නියෝග අනුව මාධ්‍ය ආයතන වලට ගිහිල්ලා රහසිගත ලිපි ගොනු පත්‍රිකා ලිපි සියල්ලක්ම අත්අඩංගුවට ගන්න පුළුවන්. මාධ්‍ය ඕනෑම මාධ්‍ය ආයතනයක ප්‍රජාතන්ත්‍රවාදී රටක ලෝකයේ කොහෙ වුණත් රහසිගත ලේඛන ලිය කියවිලි ලිපි ගොනු මාධ්‍ය ආයතනයක් සතුව තියෙනවා. එහෙම නැත්නම් කොහොමද විමර්ශන කටයුතු කරන්නේ? එහෙම නැත්නම් කොහොමද මහා පරිමාණයේ දූෂණ ගැන ඇත්ත තත්ත්වය රටට අනාවරණය කරන්නේ? ඒ ඒ ඒ ලිපි ගොනු ඕනෑම මාධ්‍ය ආයතනයක තියෙනවා. දැන් ඒ ලිපි ගොනු ආණ්ඩුවට පුළුවන් ගිහිල්ලා උදුරා ගන්න, අත්අඩංගුවට ගන්න පුළුවන් මහේස්ත්‍රාත්වරයෙකුගේ වරෙන්තුවත් ලබා ගන්න. එතකොට මේ රටේ කොයි මාධ්‍ය ආයතනයකටද පුළුවන් වෙන්නේ හිස ඔසවා ආණ්ඩුවට එහෙයන් නොවේ? රට වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව ඒ කාර්යභාරය ඉෂ්ට කිරීමට මේ පනතෙන් පස්සේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අවම අවකාශයක්වත් නැත. ඒව ඔක්කොම ඇහිරිලා යනවා. ඒක එතනින් ඉවරයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම්. එතකොට මේ පනතේ තියෙනවා වගන්තියක්. පනත යටතේ රෙකුලාසි හදන්න ඇමතිවරයාට බලය තියෙනවා. ඇමතිවරයා රෙකුලාසිය හදනවා. මාස 3ක් ඇතුළත ඒ රෙකුලාසිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. මාස 3න් පස්සේ පාර්ලිමේන්තුව ඒ රෙකුලාසිය ප්‍රතික්ෂේප කරනවා නම් එදා සිට ඒ රෙකුලාසියට වළංගුභාවයක් නැහැ. ඒක නිෂේධ වෙනවා. හැබැයි මාස 3කට පස්සේ ඒ මාස 3 කාලය තුළ රජයට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ රෙගුලාසිය යටතේ රජය කරන හැම දෙයක්ම වළංගුයි, නිත්‍යානුකූලයි. ඒකේ නිත්‍යානුකූල භාවයේ කිසිසේත් නැතිවන්නේ නැහැ මාස 3කට පස්සේ පාර්ලිමේන්තුව ඒ රෙගුලාසිය නිෂේධ කරන නිසා. එතකොට ඕනෑම නීති විරෝධී පාර්ලිමේන්තුවට කිසිම පාලනයක් නැහැ. ඒ මාස 3 කාලය තුළ පාර්ලිමේන්තුවට කිසිම පාලනයක් නැහැ. පාර්ලිමේන්තුවේ කිසිම පාලකයෙකුනේ තොරව අත්නොමතික ලෙස මාධ්‍ය ආයතන පාගල දාලා ඒ සියලුම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුතු කිසිම අවහිරකමකින් තොරව කිරීමට පුළුවන් වගන්ති මේ අති භයානක පනතේ අන්තර්ගත වෙනවා. එතකොට මේකේ තියෙනවා මේ අතිවිශාල බලතල. ඒ කොමිෂන් සභාවේ ඕනෑම සේවකයෙකුට හෝ නිලධාරියෙකුට ලබා දෙන්න පුළුවන් කනිෂ්ඨම සේවකයෙක් ඕන කවුරු හරි එහෙයක හොයාගෙන එහෙයක හොයාගෙන. දැන් එහෙමයි නැතුව නෙවෙයිනේ කොමිෂන් සභාව අපි දැක්කනේ. එහෙම කෙනෙක් හොයාගෙන මේ අතිවිශාල බලතල ඒ පුද්ගලයාට පවරා දෙන්න පුළුවන් සම්පූර්ණයෙන් නීති විරෝධී. දැන් මේ සම්බන්ධයෙන් අපි කියනවා මේ විදිය පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු වුණා. විකාශන පිළිබඳ පනතක් 1997 මැයි 5 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සම්බන්ධයෙන් බොහොම වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශ කළා. ආචාර්ය ARB අමරසිංහ විනිශ්චයකාරතුමා ඒ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කරපු මතය තමයි මේ පනත සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි. මේකේ කිසිම වගන්තියක් පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද සමස්තයක් හැටියට ආණ්ඩු ක්‍රම විවස්ථාවේ මූලික සිද්ධාන්ත අමු අමුවේ උල්ලංඝනය කරන පනතක් තමයි මේක. එහෙනම් කිසිම හැකියාවක් නැහැ මේ මේ වගන්තිය හොඳයි මේ වගන්තිය නරකයි කියලා එහෙම වෙනසක් දක්වලා ඒ පනතේ කොටසක්
නිත්‍යානුකූලයි කියලා නිගමනයකට බැසීමට කිසිම පුළුවන් කමක් නැහැ. මොකද සමස්තයක් හැටියට ඒ පනත සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනලා ඒක කුණු කූඩේට ගන්නවා. ඒ 1997 ඒ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මේ පනතට කෙලින්ම බලපානවා. මේ පනත මේ විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් මේකේ එක වගන්තියක්වත් නීතියට අනුකූලවන්නේ නැහැ. මේ සම්පූර්ණ පනත විසගල්ලා දාන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් පටහැනි කියන ඍජු නිගමනයට එන්නේ කියන ඉල්ලීම අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරනවා. මේ පනත ඉදිරිපත් කළ විගස මේක කරන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. හුදකලාව නෙවෙයි විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ, මාධ්‍ය ආයතන, සිවිල් සමාජය, මේ රටේ සිටීමේ නිදහස, කතා කිරීමේ නිදහස, භාෂණ නිදහස, මුදා අදහස් හුවමාරු කිරීමේ නිදහස, අන් සියලු මානව අයිතිවාසිකම් වල අඩිතාලම වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් අපි සියලු දෙනාම එකා වගේ පෙනී සිටිනවා. මේක නීතිගත කිරීමට අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. අධිකරණ ක්‍රියාමාර්ග, දේශපාලන ක්‍රියාමාර්ග, ඒ සියල්ලම අපි උද්‍යෝගිමත් ලෙස ගන්නා බව පැහැදිලි ප්‍රතික්ෂේපයක් මේ අවස්ථාවේදී දෙනවා. අනික තමයි ගරු ජනාතුමා හරි පුදුම ප්‍රකාශයක් කරා නුවරඑළියේදී නීතිජ්ජ සම්මේලනයේදී. මම දන්න හැටියට ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිම නායකෙක් මෙතෙක් දුරට කරලා නැති ප්‍රකාශයක් ඒක. එතුමා කියනවා මේ රටේ ජනතාවට දේශපාලනය ගැන හෝ මැතිවරණ ගැන කිසිම උනන්දුවක් නැහැලු. කාටවත් මැතිවරණ ඕනේ නැහැලු. ඒ අමතක කරගන්න පුළුවන්. දැන් මැතිවරණ නැති රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද? එක පුද්ගලයාට ඕනේ විදියට මැතිවරණ පැවැත්වීම හෝ නැපැත්වීම නොපැවැත්වීම එහෙම තීරණ ගන්න පුළුවන් නම් ඒක පැහැදිලිව ඒකාධිපති පාලනයක්, ආග්‍රහදායකත්වයක්. දැන් කියනවා ප්‍රධාන අභියෝගයේ ආර්ථික ප්‍රශ්න විසඳීමලු. රට වැටිලා තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීම. ඉතින් එසේ කරන්ට ඕනේ ජනතාව අනුමත කරන ප්‍රතිපත්ති අනුව. එක පුද්ගලයේ අතනොමතික අදහස් අනුව නෙවෙයි ඒක කරන්න ඕනේ. මුළු රටම එකහස් වෙන්න ඕනේ. ජනතාවගේ ආශිර්වාදයේ ඍජු සහභාගිත්වය, දායකත්වය ඇතිව තමයි ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් වන්නේ. ජනතා ආශිර්වාදය ලබාගන්නේ මැතිවරණ හරහා. මේ කරන දේවල් වලට ජනතාවගේ අනුමැතිය තියෙනවද නැද්ද කියලා හොයන්න ඕනේ මැතිවරණ පවත්වලා. මැතිවරණ ඕනේ නැහැ කියන්නේ මැතිවරණ වලින් අන්ත පරාජයකට පත්වන බව හොඳ හැටි දන්න පිරිසක්. මුතනෝ දන්නවනේ අද රටේ මැතිවරණයක් තිබ්බොත් මොනවද වෙන්නේ කියලා. 150 කාටද ලැබෙන්නේ, කාටද නොලැබෙන්නේ? ඒක දිගින් දිගටම තර්ක කරන්න ඕනේ නැහනේ. ඒකේ ලිට්මස් ටෙස්ට් එක මොකද්ද? ලිට්මස් ටෙස්ට් එක මැතිවරණය පවත්වන්නේ. ඒතකොට කිසිම විවාදකින් තොරව රටට හා ලෝකයට පේනවා කවුද ජනප්‍රිය, කවුද ජනතාව අන්ත පරාජයකට පත් කරන්නේ කියලා. ඉතින් එහෙනම් මැතිවරණ දැන් මේ කතාව මේ විදිහටම තමයි පටන් ගත්තේ. පළාත් පාලන ආයතන කල් දැමීමේ කතාව. ජනතාවට මැතිවරණ ඕනේ නැහැ. ජනතාවට මැතිවරණ ඕනේ, මැතිවරණ ඕනේ නැත්නම් මැතිවරණ වලින් පරදින බව හොඳ ඇති දන්න පාලකයන්ට. හැබැයි ඒ තත්ත්වයේ දිගින් දිගටම යන්න බෑ. එහෙම කිව්වොත් මේක සම්පූර්ණ නීති විරෝධී ආණ්ඩුවක් වෙනවා. මේ ආණ්ඩුව සමඟ කවුරුත් ගනුදෙනු කරන්නේ GSP Plus වගේ සාහන කොහෙත්ම ලැබෙන්නේ නැහැ. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ බොහොම ශක්තිමත් ලෙස තහවුරු වෙලා තිබෙනවා? ඒක මුලිනු පුටාගෙන විසිකරලා දමන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක කරන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. මැතිවරණ පවත්වනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මැතිවරණ පවත්වන්නට වෙනවා. මැතිවරණ නැත්තම් කො මිනිස් අයිතිවාසිකම්, කො සමාජය? මැතිවරණ
පැවැත්වීම සඳහා මැතිවරණ සිටියම අකුලා ගන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ ජනතාවයකට ඉඩ දෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම දිවි හිමියන් පෙනී සිටින බව අපි ප්‍රකාශ කරනවා. ජනමතේ ඉතාමත් ප්‍රබල දෙයක්. මේක හිතුවක්කාර ආණ්ඩුවක්, කිසිම වරමක් නැති ආණ්ඩුවක්. දැන් කොහොමද කියන්නේ හැමදේම කරගත්තා කියලා? දැන් ප්‍රතිත්‍රස්ත පනත කියලා එකක් ගෙනාවා. ඒක සම්මත කරගන්න පුළුවන් වුණාද? රජයට තිබුණා විශාල උනන්දුවක් වුණාක ඒක කරගන්න. ඒක මූලික හේතුවක් නිසා ආණ්ඩුව හොඳනව දන්නවා රටට ආණ්ඩුව තිත්ත වෙලා තියෙනවා. ඒක හොඳ හැටි ආණ්ඩුව දන්නවා. එතකොට ඒකට ආණ්ඩුවේ ප්‍රතිචාරය තමයි මර්ධනය, මැඩ පැවැත්වීම. ඒ මර්ධනය සඳහා යන්ත්‍රණයක් තමයි ප්‍රතිදස්ස පනත. ඒ නිසා තමයි ප්‍රතිදස්ස පනත ගෙනාවේ. ඊට පස්සේ මොකක්ද වුනේ? ඒකට විරුද්ධව දැවැන්ත රැල්ලක් ගොඩනැගුණා. දෙස් විදෙස් හැමෝම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක සම්මත කරන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ කියන මතය හැම තැනින්ම ප්‍රකාශ වුණා. ඒ මතයට හිස නමන්න රජයට සිදු වුණා. කොහෙන් ඒ පනත? ඒ පනත නියමයක් නැතුව අකුණ ගත්තා. කැමැත්තෙන්ද? කැමැත්තෙන් නෙමෙයි. ජනමතයේ එතරම් ප්‍රබල වෙච්ච නිසා. ඒ ජනමතය අපි සියලු දෙනාම සංවිධානය කළා. එතකොට ඒ අති භයානක මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පැහැර ගැනීම සඳහා සකස් කරන ලද ඒ පනත අකුල ගන්න දින නියමයක් නැතිව ආණ්ඩුවට සිදු වුණා. ප්‍රතිරස්සම. එතකොට මහා බැංකු පනත දැන් කියනවා නම් අපි මොනවා කිව්වත් මේවා අඳුර ඕනේ හැටියට හිතුවක් ආරේට ඊට කරනවා කියලා ඒ පරත සම්මත කරන්න පුළුවන් මොනවාද? ඒ කියන්නේ මහා බැංකුව සමාන්තර ආණ්ඩුවක්. එතකොට කෝ ස්වාධීනත්වය මූල්‍ය මණ්ඩලය සම්පූර්ණයෙන් පත් කරන්නේ ජනාධිපතිවරයා. එතකොට ජනාධිපතිවරයා පත් කරන මූල මේ මොකක්ද ඒකේ ස්වාධීනත්වය? පාර්ලිමේන්තුවෙන් ස්වාධීනයි කියලා කියනවා. හැබැයි ඇමතිවරයාගෙන් විධායකයන් ස්වාධීනත්වයක් නැහැ. මොකද ඒ පරතට උනේ? පනත සම්මත කරාද? ඉදිරිපත් කළාද? නෑ, අකුණ ගත්තා. ඒ පනත විවාදයට භාජනය වෙන දිනයක්වත් නෑ. ඉතින් ඒ නිසා කවුරුත් ජනමතය අවතක්සේරු කරන්න එපා. මැතිවරණ කල් දැමීමට, මැතිවරණ සිටියම අකුණ ගැනීමට, මාධ්‍ය නිදහස මර්ධනය කිරීමට මේ පනත් අපි ගේන්න ඉඩ තියන්නේ නෑ. එතන සිග්නල් කණු වගේ කවුරු හරි අත උස්සන්න සූදානම් වෙලා හිටියට ඒගොල්ලන්ගේ වරප්‍රසාද පුළුවන් තරම් ආරක්ෂා කර ගැනීමට ඒකට අපිට කියන්නේ දැවැන්ත ජනමතයක් සුනාමියක් වගේ ගොඩනැගෙමින් පවතිනවා. ඒ නිසා මේවා එකක්වත් කරගන්න පුළුවන් කම නැහැ. ඉර හඳ වගේ ඒක නිශ්චිතයි. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේ මේ දැන් මේ මේ පනතේ දෝෂ ගොඩාක් තියෙනවා. භාෂාව පිළිබඳ දෝෂ තියෙනවා, නීතිය පිළිබඳ දෝෂ තියෙනවා. මං කියනවා මේ පනත් හදන පුද්ගලයන්ට මූලික දැනුමක් නැහැ. අපි මොහොතකටවත් විශ්වාස කරන්නේ නැහැ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව. ඒ පිළිබඳ දැනුමක් පුහුණුවක් තියෙන පුද්ගලයන් හදන පනත් නෙවෙයි මේ අවුට්සෝස් කරන පනත් අපිට පේන හැටියට. ඒකද මේවා හදන පුද්ගලයන් ආයන්න දන්නේ නැහැ. රජයේ සම්යම් යම් යම් පුද්ගලයන්ගේ හිත පිනවීම සඳහා ඒගොල්ලන්ට ඕනේ දේ කිරීම සඳහා කිසිම දැනුමකින් පළපුරුද්දකින් තොරව සමත කරන පනත්. එහෙම නැත්නම් දැන් මේ මහා බැංකු පනතේ වගන්ති වලින් තුනෙන් එකකට වඩා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරනවා සම්පූර්ණයෙන් නීති විරෝධී. ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ආත්ම ගරුත්වයක් තියෙන මිනිස්සෙක් ඊට පස්සේ තනතුරේ ඉන්නවද? ඒ පනතක් හරි විදියට හදන්න බැරි නම් හදන පනතේ තුනෙන් එකක් ශ්‍රේෂ්ඨාධිකරණය සහ මුලින් ප්‍රතික්ෂේප කරනවා නම් එහෙනම් මේ පනත් හදන්නේ මේ පිළිබඳ දැනුමක් නිපුණත්වයක් තියෙන පුද්ගලයන්ද? පැහැදිලිව නැහැ. මේ රජයේ හෙන්චයියන් හදන පනත්. ඒකෝට අපි ඉස්සෙල්ලම උසාවි යනවා. උසාවිය කොහොමටත් මේ පනත උසාවිය කොහොමටත් සම්මත කරන්නේ නැහැ. ඒ ආත්මී අමරසිංහ විනිශ්චයකාරතුමා
එක්දා සමසය අනු හතේ ප්‍රකාශයට පත් කළ ඒ ඒ නඩුතියෙන්දුව මේ පනතට කෙළෙම බලපානවා. ඉතින් අපේ සංග්‍රාමය මේ රටේ මාධ්‍ය නිදහස රැක ගැනීම සඳහා අපේ සංග්‍රාමය අපි පටන්ගන්නේ උසාවියෙන් ඒක ආරම්භය එතනින් නවතින්නේ නෑ. ඊට පස්සේ අපි දැවැන්ත වැඩපිළිවෙලා එකම පොදු වේදිකාවකට සම්පූර්ණ විපක්ෂය මාධ්‍ය වේදීන් මාධ්‍ය ආයතන සිවිල් සමාජය ඔක්කොම එකතු වෙලා මේ නින්දත උත්සාහය අන්ත පරාජයකට පත් කිරීම සඳහා අපි එඩිතරව ඉදිරිපත් වෙනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්